කාමරය ඇතුළට දුවලා ගිහිල්ලා කරඬු වහන්සේ අල්මාරියෙන් අරගෙන අර කාලකන්ණියගේ ඔළුව උඩින් තියනවා. අවසානයේ මුළු ලංකාවම හිඟා කන තැනට වැටුණානි. දැන් ආ ජනාධිපතිතුමා පොල් කට්ටාරම් එංගලන්තෙට යනවා, ඇමරිකාවට යනවා, ජපානෙට යනවා, හරෙන් චීනෙට යනවා, මෙහෙන් ඉන්දියාවට යනවා. පොල් කට්ටාරම් අපේ රටේ උන්ට කණ්ඩ නැහැ. අපේ රටේ උන්ට සෞඛ්‍ය පහසුකම් නැහැ. අපේ රටේ උන්ට ප්‍රවාහන පහසුකම් නැහැ. අපේ පොඩි උන්ට අධ්‍යාපනය දෙන්න විදිහක් නැහැ. ඒ හින්දා කීයක් හරි දෙන්නකෝ. ඒ තරම් වහල්ලු වෙලා අප්තා. ඒ තරම් වහල්ලු වෙලා මේ ඉන්ද්‍රියම් පිනවන්න ගිහිල්ලා. මහා මහා හයිය තිබිච්ච උන් හොරකම් කර කර ඉන්ද්‍රිය පිනවව්වා. පූජකයෝ හාමුදුරුවරු ටික එකතු වෙලා අරුන්ගේ ඉන්ද්‍රියම් පිනවනකම් පහින් පවන් ගැව්වා පුතා. එහෙම නේද උනේ? මන් දන්නවනේ පිරිත් නූල බැඳලා පත්තැහැයක් විතර පිරිත් නූල ගොතලා බඳින්න. දායකයා එනකොට දායකයාට ටුස් ගාලා කැඩුවා නූල් පොටක් ගැට ගැහුවා. හා හරි බල අර කයනවා කියන ආරංචියට ගොතලා හවරිය ගෙතුවා වාගේ අතපිරෙන්ඩ නූල බැඳලා කාමරය ඇතුළට දුවලා ගිහිල්ලා කරඬු වහන්සේ අල්මාරියෙන් අරගෙන අර කාලකන්ණියගේ ඔළුව උඩින් තියනවා. ඔළුව උඩින් තියනවා පුතා සෙත් පතන. එහෙම කරලා මුළු රටම කාලා විනාශ කරලා ගියාට පස්සේ ආන් දැන් ඉන්නවා බලා. දැන් ඊළඟට රජ වෙනේ උන්ට පවන් ගහන්න ඔය බලාන ඉන්නේ. මොකද්ද ලාභේ? කාර් එකක් ගෙනත් දුන්නා පුතා. කාර් එකක් දුන්නා. කාර් තුනක් තියෙද්දි අපේ හාමුදුරුවනේ සමාව අවසරයි. අපායේ ඉදිරි පෙළ කහපාට ඇති. බොරු නෙමෙයි, අපායේ ඉස්සරහම ටික බලන්න ගිහිල්ලා ඒත් කහපාටට ඇති. ඒගොල්ලෝ තමයි යන්නේ. ඒ තනම් පව්වලට කැමති රාගික කෙලෙස් බර ලෝකේ පිස්සු වාගේ ගිහි පැවිදි දෙපාර්සවයේම බහුතරයක් ඇවිදිනවා. නිදහස් අධ්‍යාපනයක් තියනවලු කියලා ආහාර සමරනවානේ. නිදහස් චතුරස්රේ ගෙනාපු කක්කුස්සියටම පුතා 1 කෝටි ගානලු. නෑ මට මේ වෙලාවකට මෙවුව ඇදගෙන එන්න හිතෙනවා ගිහිල්ලා. ඈ බලන් පැය දෙකකට 1 කෝටි ගානලු කක්කුස්සියට. මාතේ මොකද්ද මේ රට?